පෝලන්තේ අමරිකානු මිසයිල කඳවුරක් විවෘත කිරීම සම්බන්ධයෙන් දැඩි අනතුරුවැඟවීමක් නිකුත් කරන බව රුසියානු රජය නිවේදනය කර තිබෙනවා. ක්‍රෙම්ලිනේ ප්‍රකාශක දිමිත්‍රි පෙස්කෝව් ප්‍රකාශ කළේ මෙය පෝලන්තේ හරහා රුසියාවට තර්ජන මතු කිරීමේ බටහිර වෑයමක් ලෙස පෙනී යන බවයි. උතුරු පෝලන්තයේ නව නේටෝ ගුවන් ආරක්ෂක කඳවුරක් ඊයේ නිල වශයෙන් විවෘත කළ අතර මෙය අමරිකාව යුරෝපයේ සිය ස්ථිර හමුදා පැවැත්ම වැඩි කිරීමේ උත්සාහයක් ලෙසයි නම් කර ඇත්තේ. බෝල්ටික් වෙරළ ආසන්නයේ රෙඩ්සිකෝවෝ නගරයේ ඉදි කළ මිසයිල ආරක්ෂණ සංකීර්ණය නැගෙනහිර යුරෝපයේ එවැනි දෙවන අමරිකානු කඳවුර ලෙස නම් කර තිබෙනවා. මේ අතරින් පළමු කඳවුර පසුගියදා දකුණු රුමේනියාවේදී විවෘත කළ බවයි අනාවරණ කළේ. මෙය රුසියානු යුද බලයට එරෙහිව අභියෝග කිරීමක් ලෙස සලකන බවයි ක්‍රෙම්ලිනේ ප්‍රකාශකවරයා සඳහන් කළේ. නේටෝවේ යුරෝපයේ නැගෙනහිර දෙසට ව්‍යාප්ත වීම පිළිබඳ අවධානම් මෙමගින් යළි උත්සන්න කර ඇතැයිද දැනුම් දී තිබෙනවා. ඒ අනුව අමරිකාව පිළිබඳ කිසිදු ආකාරයකින් විශ්වාසය නොතැබිය යුතු බව නැවත නැවතත් රුසියාවට තහවුරු කර ඇති බවයි දිමිත්‍රි පෙස්කෝව් ප්‍රකාශ කළේ. මෙය යුක්‍රේනය හරහා රුසියාවට අභියෝග කිරීමේ උත්සාහය බිඳවැටීමෙන් පසු පෝලන්තය ඒ සඳහා භාවිත කිරීමේ අවදානම් උත්සාහයක් ලෙසයි නම් කර ඇත්තේ. ගත වූ දිනේදී විවෘත කරන ලද අමරිකානු හා නේටෝ මිසයිල කඳවුරු මගින් රුසියාව පහසුවෙන් ඉලක්ක කිරීමේ අවදානමක්ද පවතින බව දැනුම් දී තිබෙනවා. මීට පෙර විවෘත කළ රුමේනියානු කඳවුරද මීට සම්බන්ධ වන අතර එය පුළුල් නේටෝ මිසයිල පලිහක කොටසක් ලෙසයි හඳුන්වන්නේ. රුමේනියාවේ දෙවන මිසයිල කඳවුර තුර්කියේ ප්‍රධාන රේඩාර් පද්ධති සමග සහ ජර්මනියේ අණදෙන මධ්‍යස්ථානයක් සමගද සම්බන්ධීකරණය කර ඇති බවයි නේටෝව අනාවරණ කළේ. මෙම කඳවුරු අමරිකානු නාවික හමුදා යුද නෞකා සමගද ඍජුව සම්බන්ධීකරණයට ලක් කර ඇතැයි තහවුරු කර තිබුණා. රුසියානු බැලස්ටික් මිසයිල වලට බාධා කිරීමේ හැකියාව මෙන්ම රුසියාවට මිසයිල ප්‍රහාර දියත් කිරීම සඳහාද එය මධ්‍යස්ථානයක් ලෙස සම්බන්ධ වී හැකි බවටයි හෙළි කර ඇත්තේ. මෙය යුක්‍රේනයට ආයුධ පතුරම් සහ උපකරණ ගෙනීම සඳහා මධ්‍යස්ථානයක් ලෙස භාවිත වී හැකි බවටයි සැක පළ කර ඇත්තේ. මේ අතර පෝලන්ත විදේශ අමාත්‍ය රඩොස්ලාව් සිකෝර්ස්කි සඳහන් කළේ අනාගත රුසියානු අවදානම් වෙනුවෙන් පෝලන්තය සූදානම් කරමින් සිටින බවයි. රුසියාව හරහා මතුවී හැකි ඕනෑම තර්ජනයකදී නේටෝව වහා ක්‍රියාත්මක වීමේ සූදානම ඉහළනංවා ඇති බවයි අනාවරණ කළේ. මේ අතර පෝලන්තය වෙත රුසියාව විසින් ඍජු අනතුරැඟවීමක් නිකුත් කර තිබෙනවා. රුසියානු ආරක්ෂක කවුන්සලේ උපසභාපති දිමිත්‍රි මෙද්වදෙව් සඳහන් කළේ රුසියාව හා සටනකට සූදානම් විය යුතු බවට පෝලන්ත හමුදා ප්‍රධානියා සිදු කළ ප්‍රකාශය අත්වරදීමක් ලෙස සලකන බවයි. රුසියාවට එරෙහිව තර්ජන මතු කිරීමට පෝලන්තය දරන ඕනෑම වෑයමක් දැඩිව පරාජයට පත් කරනු ඇති බවයි අවධාරණය කළේ. පෝලන්තය රුසියාවට එරෙහි මධ්‍යස්ථානයක් ලෙස සූදානම් කරමින් ඇති අතර රුසියාව ඒ පිළිබඳ දැඩි විමසිල්ලෙන් පසුවන බවද හෙළි කර තිබෙනවා. නේටෝ සන්නද්ධ රථ දහස් ගණනක් පෝලන්තයේ රඳවා ඇති අතර එය යුද සූදානමක අනාගත පියවරක් ලෙස සලකන බවයි අවධාරණය කළේ. මෙහිදී පෝලන්තය විසින් රුසියාවට තර්ජන සිදු කිරීමෙන් වැළකිය යුතු අතර නැතහොත් ඒ සඳහා නියමිත අවස්ථාවේදී ප්‍රතිචාර දක්වනු ඇති බවයි ප්‍රකාශ කළේ. අමරිකාවේ වත්මන් ජනපතිවරයාගේ පාලනයේ ඉදිරි දින කිහිපය අවසන් වීමට පෙර නව අවදානමක් මතු කිරීමේ හැකියාව සම්බන්ධයෙන් රුසියාව වඩාත් විමසිල්ලෙන් පසුවන බවද පෙන්වා දුන්නා. යුක්‍රේන යුද්ධය අවසන් කිරීමේ ධනාත්මක මාවත් පිළිබඳ අවස්ථාවක් උදා වී තිබියදී ලෝකයේම අවදානමට ලක් කිරීමෙන් වැළකී සිටින ලෙසද මෙහිදී අනතුරුවඟවා තිබෙනවා. මේ අතර නේටෝ හමුදා කමිටු ප්‍රධානී රොබ් බව සඳහන් කළේ යුක්‍රේනය තුළ සටන් කිරීම සඳහා නේටෝ හමුදා මේ දක්වා සූදානමින් පසුවන බවයි. කෙසේ වෙතත් ඇතැම් නේටෝ නායකින් නැෂ්ටික යුද්ධයක් පිළිබඳ බියකින් පසුවීම හේතුවෙන් මේ සඳහා බාධා මතුකර ඇතැයිද හෙළි කර තිබෙනවා. ලොව වටා වැදගත් පුවත් දැනගන්න ලංකා ඒ නිවුස් සබ්ස්ක්‍රයිබ් කරන්න. නවතම වීඩියෝ සඳහා පහත සීනුවේ බොත්තම සක්‍රිය කරන්න.